තරංගෙන් තොර ජයග්‍රහණයක් මේ නූතන ලෝකය තුළ ඔබට ළඟා කරගත හැකිද අපි ඒ සම්බන්ධයෙන් කතා කරන ගමන් ඒ මාතෘකාව ගැන කතා කරන්නේ අපි මේ වේදිකාවට කැඳවන ඒ නොයෙකුත් ශ්‍රේෂ්ඨවල විශිෂ්ටයන් බවට පත්තුණු විශිෂ්ටත්වය කරා ලං වෙච්ච අය තුලින් තමයි ඒ ඔබට අවශ්‍ය පාඩම් කියලා දෙන්නට මේ වේදිකාව හදලා තිබෙන්නේ විශිෂ්ටයන් ඒ දේ කෙරුවේ කෙසේද කියන එක සම්බන්ධයෙන් ඔබ දැනුවත් වුණොත් ඔබට හැකියාව ලැබෙනවා ප්‍රායෝගිකව මේ තිබෙන තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න ඒ තුලින් ඔබ සාර්ථක වෙන ගමන් රට සාර්ථකත්වයට පත් කර ගැනීමේ හැකියාව රටක් හැටියට අපිට ලැබෙනවා VIP with KISHU වැඩසටහන තුලින් අපි ඔබට මේ වෙනකොට හඳුන්වලා දී තිබෙනවා නොයෙකුත් ශ්‍රේෂ්ඨවල විශිෂ්ටත්වයට පත් වෙච්ච ප්‍රමුඛ පෙළේ නායකයන් ඒ විශිෂ්ටයන් අද අපි ඔබට හඳුන්වලා දෙන්නේ වෙනස් ශ්‍රේෂ්ඨයක විශිෂ්ටත්වයට පත් වෙච්ච සුවිශේෂී පුද්ගලයෙක් මේ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් උපත්යෙන් සහ මේ වෙනකොටත් හදවතින්ම නමුත් මොහු තීරණය කරනවා වසර 30කට කලින් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ඔහුගේ වැඩිපුර අධ්‍යාපනය සඳහා මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ නීති උපාධිය ලබා ගන්නවා නීති ශාස්ත්‍රයේ රැකියාවල නියැලෙන ඉන්න ගමන් දැනට වසර 20කට කලින් නීති සම්බන්ධයෙන් උපදෙස් දෙන ආයතනයක් මොහු පටන් ගන්නවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඒ පටන් ගන්නව පමණක් නෙමෙයි ඒ නීති සමාගම තුලින් ඒ ආයතනය තුලින් ලෝකයේ තිබෙන ඉතාමත් ප්‍රබල රටවල් රාශියකට නීති උපදේශනයන් සපයමින් ඕස්ට්‍රේලියාව තුල ශ්‍රී ලාංකිකයන්ට නමක් හදන්නට මූලිකත්වය ගත්ත චරිතයක් තමයි අද අපි ඔබට හඳුන්වලා දෙන්නේ වැඩිපුර කිය යුතු නැහැ අපි මේ පුජ්‍යලයක් හඳුනගමු ඉන්පසුව මේ තිබෙන සෙග්මන්ට්ස් වලින් අපි ඔහු මේ විශිෂ්ටත්වයට ළඟා වුණේ කෙසේද ඒ විශිෂ්ටත්වයේ වෙනුවෙන් මොහුගේ කැපවීම කෙසේද අභියෝගයන් වලට මුහුණ දුන්නේ කෙසේද අභියෝගයන් ජයගත්තේ කෙසේද ෆේල් වුණාද ෆේල් වුණා නම් ඇයි ෆේල් වුණේ කොහොමද ෆේලියේක ජයග්‍රහණයක් බවට පත් කරගත්තේ මේ සියලු දේවල්ම ඊළඟ පැය තුල කතා කරමු රැඳෙන්න VIP with KISHU සමග ඔබට හඳුන්වලා දෙන පුජ්‍යලයා වෙන කිසි වෙකුත් නෙමෙයි ඔබ මේ වෙනකොට සමහරක් වෙලාවට මේ පුජ්‍යලයා මේ TV එක තුලින් දැකලා නැතු ඇති නමුත් අද හොඳින් බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක එක්ක රැඳෙන්න මේ විශිෂ්ටයා ඔබ වෙනුවෙන් නොයෙකුත් පාඩම් කියලා දෙයි. අද අපේ කතා නායකයා සුසන්ත කටුගම්පල. ආයුබෝවන් සුසන්ත. වෙල්කම් ටු ද ෂෝ. ආයුබෝවන් කිෂෝ. සුසන්ත අපි සාමාන්‍යයෙන් ජයග්‍රහණයෙන් පසුව වින්දනයක් බලාපොරොත්තු වෙනවානේ. අපි ජයග්‍රහණය කෙරුවට පස්සේ ජීවිතේ වින්දනය කරන්න නොයෙකුත් මාර්ගයන් හොයාගන්නවා ක්‍රම හොයාගන්නවා අපි නොයෙකුත් දේවල් වලට යොමු වෙනවා. ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචි මම හිතන්නේ අපේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඔබ මේ ගත කරන ජීවිතයේ තිබෙන සුන්දරත්වය ගැන ප්‍රථමයෙන් දැනගන්නට කැමති ඇති. ඔබ අද ජීවිතය ගෙවන්නේ කොහොමද? එහෙම නැත්නම් ලයිෆ් එක එන්ජොයි කරන්නේ කොහොමද කියලා කතා කරියොත් මේ සෙග්මන්ට් එක යටතේ ලයිෆ් එක පුද්ගලිකව එන්ජොයි කරනවා සංගීතය මියුසික් එවැගේම මූවීස් ෆිල්ම්ස් ඊට වැඩියෙන්ම එන්ජොයි කරන්නේ මම හිතන්නේ අනිත් අයගේ සතුට දැකලා අපි අනිත් අයට උදව් කරලා මේ අනිත් හියුමන් බීන්ස් ලාගේ අනිත් මනුෂ්‍යයන්ගේ ජීවිතය කිසියම් විදියකින් සැපවත් කරන්නට කාර්යභාරයක් කරන්න පුළුවන් නම් මගේ මොනවද කරන්න කියලාත් අපි සඳහන් කරමු. මම ලෝ එකෙක් විදියට ප්‍රැක්ටිස් කරන්නේ ඉමිග්‍රේෂන් ලෝ සංක්‍රමණ නීතිය. එතකොට මම විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට ෆැමිලි ලෝ පවුල් නීතිය ඉගෙන ගත්තා. එතකොට මේ ෆැමිලි ලෝ ප්‍රැක්ටිස් කරන්න බොහොම කැමැත්තක් ශිෂ්‍යෙක් වශයෙන් තිබුණා. නමුත් ඒක ප්‍රැක්ටිස් කරන්න ගියාම තේරුණා අපි ෆැමිලි ලෝ වලදී කරන්නේ මේ පවුල් සංස්ථා කඩන්ලා ඒකට උපදෙස් දීමක් තමයි කරන්නේ.
ඒකෙන් අපි මිනිසුන්ව සන්තෝෂ කරන්නේ නැහැ මිනිසුන්ව අසන්තෝෂයටපත් කරනවා. නමුත් සංක්‍රමණ නීතියේදී මම කරන්නේ මිනිසුන්ව සන්තෝෂ කරනවා. අපි ඒක ලොකු සේවයක් හැටියට ඒක ලොකු සේවයක් හැටියට අලුත් ජීවිතයක් අලුත් අවස්ථාවක් අපි ලබා දෙනවා. ඔව්. ඒ පුද්ගලියෝ පිට රටක ඉන්න පුළුවන් ලංකාවෙ ඉන්න පුළුවන් ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න පුළුවන් විවිධ රටවල් වලින් අපු අය වෙන්න පුළුවන් ඒ අයට ඒ තියෙන හියුමන් ටච් එක ඒ මානුෂික ටච් එක තමයි ඒක ඒකෙන් ලොකු සන්තෝෂයක් ඒ ඔබ රැකියාව තුලින් ලබන වින්දනය රැකියාවට එහාට ගියපු පුජ්‍යලික ජීවිතයක් අනිවාර්යයෙන්ම ඔබට තිබෙනවානේ විශේෂයෙන් ඔබ ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඕස්ට්‍රේලියාව පදිංචි වෙලා ඉන්නකොට අපි දන්න කාරණේ තමයි ලංකාවට අමතරව අපි ගත්තොත් ලෝකයේ අනිත් රටවල්වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඔබට සමහරක් වෙලාවට එවැනි රටක ඉන්නකොට මේ ශ්‍රී ලාංකිකයන් ආශ්‍රය කිරීම තුළින් සහ නොයෙකුත් ගනුදෙනු තුළිනුත් ඔබ තෘප්තිමත් වෙනවා ඇති කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒ ශ්‍රී ලාංකිකයෙක් විදිහට පුද්ගලික ජීවිතයේදී ජීවත් වීමට හැකියාවක් ලැබීමත් ඒ ශ්‍රී ලාංකික සංස්කෘතිය ඒ ශ්‍රී ලාංකික වැලියුස් යගේ කිරීමත් මම හිතන්නේ සන්තෝෂයට ලැබෙන හේතුවක් වෙනවා. ඒ වගේම මේ ලංකාවට තිබෙන ආදරයත් ඒකත් කිසියම් වින්දනයක්. මේ ලංකාව ගැන තොරතුරු දැන ගැනීම ලංකාව ගැන තියෙන ඉන්ට්‍රෙස්ට් එක මේ හදවතින්ම ලංකාවට තිබෙන ආදරයත් ඒකත් ලොකු වින්දනයක්. ඒ කියන්නේ ලොකු වින්දනයක් වෙන වින්දනයක් සහ චැලෙන්ජ් එකක් දෙකම තියෙනවා. අපි චැලෙන්ජස් ගැන පස්සෙ කතා කරමු. වින්දනයන් ගැන අපි මේ කතා කරන සෙග්මන්ට් එක නිසා ඔව් අපි දන්න කාරණේ තමයි මමත් පිට රටවල සංචාර කරන පූජ්‍යලයෙක් හැටියට මේ පිට රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ලංකාවට සමහරක් වෙලාවට ලංකාවේ පදිංචි වෙලා ඉන්න අයට වඩා ආදරේ. මම හිතන්නේ ඒක මොහුගේ වචන තුලින් කියවෙනවා. ජීවිතයේ වින්දනය කිරීම සම්බන්ධයෙන් බොහොම සරල දේවල් එතුමා ප්‍රකාශ කෙරුවා සහ රැකියාව තුලින් ඔහු ලබන තෘප්තිය මොකද ඒ වෘත්තිය තුලින් කරන්නේ ජීවිත සැපවත් කිරීම. ඒ දේ තමයි කියුනේ. රැඳෙන්න මේ විරාමයෙන් පසුව සුසන්තගේ ජීවිතය ගැන සහ ජීවිතය ජයග්‍රහණය කරපු විදි ගැන ක්‍රම ගැන සහ සංකල්ප සහ ඔහුගේ චින්තනය ගැන කතා කරන්න ඔබගේ ජීවිත ගොඩනගා ගැනීමට රුකුලක් වශයෙන්. සුසන්ත ඔබ ලංකාවෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්නේ වසර 30කට කලින්. ඔබ ගිහිල්ලා නීතිය තමයි හදාරන්නේ විෂය හැටියට. පසු ඔබ නීතිච්චෙන් බවට අනිවාර්යෙන් පත්වන ඒ මාර්ගය තුළින් ගියාම නීතිච්චෙන් බවට තමයි අනිවාර්යෙන් පත්වෙන්නේ. නමුත් ඔබ කොහොමද මේ ඔපචුනිටි එක හඳුනාගත්තේ නීතිඥයෙක් වුණොත් තමයි විශිෂ්ටයෙක් බවට පත්වෙන්න පුළුවන් කියලා? මම අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ඩී.එස්. රණායක විද්‍යාලයේ. ඩී.එස්. රණායක විද්‍යාලයේ ඉන්නකොට මම විවාද කණ්ඩායමේ ඩිවිරින් ටීම් එකේ කැප්ටන් විදියට නායක විදියට හිටියා. ඒ කියන්නේ මේ විවාදවලට ඊට පස්සේ නීතිය හදාරන්න ඕන කියන එක පොඩි කාලෙම තිබිච්ච දෙයක්. ඒ කාලේ හොඳට විවාද කරන්න ඇති දැකපු අය කියන්නේ නැති හොඳ කතිකයෙක් කියලා ඒ නිසා පෙළඹීමක් ආවද? පෙළඹීමක් ආවා. ඊට පස්සේ ඒ වගේම ඒ ඩී.එස්. රණායක විද්‍යාලයේ හිටපු අපේ ආරම්භික විදුහල්පති ආර්.ආයි.ටි. අලස් මහතා අපිට එක්සැම්පල් එකක් වුණා. එයා අපිට ආදර්ශයක් වුණා. ඒකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඊට පස්සේ ලංකාවේ උසස් පෙළ විභාගයට සමත් වෙලා අපි ලංකාවේ නීති පීඨයට ලංකාවේ විශ්වවිද්‍යාලයට එන්ටර් වෙන්න අවස්ථාවක් ලැබුණා. ලැබුණා. අභාග්‍යයකට ලංකාවේ විශ්වවිද්‍යාල මේ 1987 සිට 1990 දක්වා වහලා තිබුණේ. ඔබ ඒ ලෙවල් කළා. ඒ ලෙවල් හොඳට පාස් වෙලා නීති විද්‍යාලයට ඇතුළු වෙන්න ඒ සූදානම් වෙලා වකවානුව 1987-89 කියන්නේ ලංකාවේ එච්චර හොඳ වාතාවරණයක් තිබුණු කාල සීමාවක් නෙමෙයි. ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක්. ඒ කියන්නේ ලංකාවේ තිබිච්ච මෛතනේ ආර්ථික ප්‍රශ්න නිසා ලංකාවේ තිබිච්ච සමාජ ප්‍රශ්න නිසා ඒවා කිසියම් විදියකින් එළියට ඇවිල්ලා ලංකාවේ
දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඒ අර්බුදයට එවකට තිබිච්ච රජය මම හිතන්නේ ඒකට මුණ දීපු විදිය ඒක කරපු විදිය එන ලොකු ප්‍රශ්නයක් ලංකාවේ තිබුණා. ලංකාවේ සියලු දෙනා මේ සම්බන්ධයෙන් දන්නවා. එතකොට ඒකද හේතු වුණේ ඕස්ට්‍රේලියාවට යන්න? ඔය මේ ලංකාවේ තිබිච්ච මේ අස්ථාවර තත්ත්වය නිසා. ඔව්. එතකොට මගේ හිටපු මගේ girlfriend මගේ මම මේ පස්සේ මගේ බිරිඳ වෙනවා මගේ වයිෆ් එයා තමයි තීරණය කළේ මම ඕස්ට්‍රේලියාවට යන්න කියලා. ලංකාව අතරලා යන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද එතකොටත් මේ ලංකාවට ආදරයක් තිබුණා. ඒ කියන්නේ ජීවිතයේ අනාගතයේ ලංකාවේ තමයි වෙන්න ඕනේ කියලා හිතුනේ. නමුත් ඒක එයාගේ බලාපොරොත්තුවක් සහ තීරණයක්. ඒකට මම කැමති වෙලා ඕස්ට්‍රේලියාව එයා තෝරගත්තේ. මම ගියා. ගිහලා ඕස්ට්‍රේලියාවේ පුනාශ් විශ්වවිද්‍යාලයේ ඒ නීති උපාධිය කරන්න අවකාශයක් අවස්ථාවක් ලැබුණා. ඒක ඔපචුනිටි එකක්. ඔද ඔබ කිය හරි හරි රසවත් කතාවක් කියන්නේ. දෙමව්පියන්ගේ ආශිර්වාදයකට ලැබුණා. අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ ආශිර්වාදය එක්ක දෙපැත්තෙම ඒ ගමන යන්න අවස්ථාවක් අපිට ලැබුණා. ඒක ඒ වෙලාවේ හොඳ දෙයක් කියලා අපි හිතුවේ නැහැ. ඒ වෙලාවේ අපි සමහරලාට මේක අතරලා යෑමක් කියලාත් හිතුණා. නමුත් ඒක අපි ආපහු හැරලා බැලුවාම ඒක හොඳ දෙයක් තමයි වෙලා තියෙන්නේ. මොකද ලංකාවේ හිටියානම් සමහරට අපි මේ ලංකාවේ ඇතුලේ තියෙන අත්දැකීම් වලින් තමයි අපිට ලංකාවට සේවය කරන්න වෙන්නේ. ඔව්. ඒ කියන්නේ මම ලංකාවේ ඉපදිලා ලංකාවට තියෙන ආදරයත් එක්ක ලංකාවට යමක් කරන්න ඕනේ කියන හැඟීම මගේ හදවතේ තියෙනවා. නමුත් අර පිටරටට යන්න අවස්ථාවක් ලැබිච්ච නිසා පිටරට අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබිච්ච නිසා පිටරට අධ්‍යාපනයත් එක්ක ජාත්‍යන්තර මට්ටමේ වැඩ කරන්න නීතිඥයෙක් විදියට අවස්ථාවක් ලැබිච්ච නිසා ඒ අත්දැකීම් නැවත ලංකාවට ගෙන්න මට අවස්ථාවක් තියෙනවා. ඔව්. දැන් ඔබ නීතිඥ බවටපත් වෙනවා. ඉන්පසු ඔබ තීරණය කරනවා නීති උපදේශන සමාගමක් ආරම්භ කරන්න. මම මුලින්ම කොහොමද වැඩ කරේ මේ 1838 පටන් ගත්ත ඕස්ට්‍රේලියාවේ පරණම නීති ආයතනයක මම ජූනියර් ලෝයර් කෙනෙක් විදියට පසුව තමයි ඔබ ඔබගේ ආයතනය පටන් ගත්තේ. 1999 ෆෙයාර්ෆීල්ඩ් ලෝයර්ස් කියන ආයතනය මම පටන් ගත්තා. ඒක පටන් ගත්තේ මේ ඉමිග්‍රේෂන් ලෝ කෙනෙක් මම තෝරගත්තේ. මම ඕස්ට්‍රේලියාවේ ලෝයර් කෙනෙක් වුණොත් මම මගේ කමියුනිටි එකට මගේ ජනතාවට සේවය කරන්න මට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ. ඒ කියන ඒ පරමාර්ථය තුළ තමයි ඔබ පටන් ගන්නෙ. මම හිතන්නේ ශ්‍රී ලාංකික පුජලෙක් නීතිය පැත්තෙන් ලෝකයේ මෙවැනි ප්‍රබල රටක ප්‍රධානම රටක දියුණු රටක නීති උපදේශනය සම්බන්ධයෙන් ආයතනයක් පටන් ගන්නවා කියන එකම ලොකු ජයග්‍රහණයක් මගේ රටට ආඩම්බරයක්. තව ඔබට ආඩම්බර විය හැකි ඔහුගෙන් ඉගෙනගත හැකි දේවල් වලට ඇහුම්කන් දෙන්න මේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න. නැවත හමුවෙමු මේ විරාමයෙන් පසුව. කළු හැම එක සුදු රටකට ගියාම ලොකු අභියෝගයන් වලට මුහුණ දෙන්න වෙනවා කියන එක තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. ඔබ කළු හැමක් එක්ක ගිහිල්ලා මම හිතන්නේ නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දෙන්නට ඇති ඕස්ට්‍රේලියාව තුල සහ ඔබ ව්‍යාපාරය පවත්වාගෙන යන අනිත් රටවල් තුල. මේ සෙග්මන්ට් එක ඇතුලේ ඔබට මෙතෙක් මුහුණ පාන්නට සිද්ධ වෙච්ච අභියෝගයන් සහ මුහුණ පාමින් පවතින අභියෝගයන් ගැන කතා කරුවොත් පළවෙනි අභියෝගය තමයි ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකට නීති හදාරන්න එන්ටර් වෙන එක. ඒකට ඇතුළත් වීම එක ලොකු තරගකාරී එක චැලෙන්ජ් එකක්. විශේෂයෙන් මොනෑෂ් යුනිවර්සිටි වගේ නම්බර ප්‍රධානතම රෑන්කින් එකක් තියෙන යුනිවර්සිටි එකට එන්ටර් වෙන්න. ඔව්. ඒක තරගයක්. ඒක චැලෙන්ජ් එකක් වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ ස්ථිරපදිංචිය ලබා ගන්න ඕනේ. ඒක ඉගෙන ගත්තොත් එහෙ ඉන්න ඕනේ කියන එක හැඟීමක් ආවා. ඒ ස්ථිරපදිංචිය ලබා ගැනීමත් චැලෙන්ජ් එකක් වුණා. ඒ චැලෙන්ජ් එක ඕවර්කම් කරන්න තමයි දැන් ඉන්න මගේ ක්ලයන්ට්ස්ලට ශ්‍රී ලාංකිකයන් උදව් කරන්නේ. ඒකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම ප්‍රැක්ටිස් එකට එනකොට ලෝයර් කෙනෙක් විදියට මට සමහර කිව්වා මේ ඔයාගේ හැම කලුයි මයිග්‍රන්ට් කෙනෙක්. ෆස්ට් ජෙනරේෂන් මයිග්‍රන්ට් එහෙනම් මේ ඕස්ට්‍රේලියාවේ ලීගල් ප්‍රැක්ටිස් එකක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ආවා. නමුත් මගේ අත්දැකීම අනුව මම
මගේ පාට මගේ වෙන ජාතියක කෙනෙක් වීම මට ප්ලස් එකක් තමයි වෙලා තියෙන්නේ. ඒක මට ධනාත්මක විදියට බලපාලා තිනවා. කොහොමද ඒ කියන්නේ බලපෑවේ? ඒ කියන්නේ මාව ඒ අනිත් ඕස්ට්‍රේලියාවේ ලෝයස්ලට වඩා මාව කැපි පෙනෙනවා. ඒක සමහරට මගේ පර්සනලිටි එක නිසා වෙන්නත් පුළුවන්. මම very diplomatic. මම diplomacy කියන එක මම කියන්නේ ලෝයස්ලට අපි මේ කේසස් දිනන්න ඕනේ කවුබෝයි කෙනෙක් විදියට ෆයිට් කරලා නෙමෙයි. අපි කන්වින්ස් කරලා අපි diplomatically අපිට negotiate කරගන්න පුළුවන්. සූක්ෂම විදියට තමන්ගේ තිබෙන දක්ෂතාවය, නිපුණතාවය, ප්‍රවණතාව, ප්‍රවීණතාවය පාවිච්චි කළා අපිට අවශ්‍ය ආකාරයෙන් ඒ දේ කරගන්න ඕනි කියන එක තමයි ඔබ කියන්නේ. ඒක මගේ ක්ලයන්ට්ස්ට ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා. ලැබෙනවා. ඉතින් ඒක challenge එකක්. ඒ challenge එකට මුහුණ දුන්නා. දැන් තියෙන challenge එක තමයි මේ 2005 පස්සේ විශේෂයෙන්ම මේ ලංකාවේ සුනාමි එකෙන් පස්සේ ලංකාව ගැන ලොකු ආදරයක් නැවත ඇති වුණා. ඊට පස්සේ තමයි මේ ලංකාවට ආපහු එන්න ඕන කියලා හිතුවේ. ඊට කලින් නම් හිතුවේ ලංකාවට වඩා ඔස්ට්‍රේලියාවේ මම ජීවත් වීම නමුත් මේ වඩා හොඳයි කියලා. නමුත් මේ සුනාමි එකේ අර මිනිස්සු මැරෙනවා දැක්කහම ඒ වෙලාවේ ඇතුලේ කම්පණය නිසා ලොකු හදවතම ටච් වුණා අපේ අපේ ලොකු කම්පණයක් ඇති වුණා. ලොකු කැක්කමක් ඇති වුණා. අපි ලංකාවේ ලොකු ආදරයක් ඇති වුණා. අපි ආදරය අලුත් වෙන එක අපේ හදවතේ තිබිච්ච එකක්. ඊට පස්සේ මේ ලංකාවට ඒ තිබෙන ආදරයත් එක්ක එදා ඉඳන් අද වෙනකම් මේ අර ශ්‍රී ලංකා නිවුස් ලංකාව ගැන අපි බලනවා. ලංකාවට මොකක්ද අපි කරන්න පුළුවන් කියලා අපි අපිට මේ අපේ වැඩක් බලාගෙන ලංකාව අමතක කරලා ඉන්න පුළුවන්කම තියෙද්දි ඒ ලංකාවට මේ ඉන්වෝල් වෙන්න හදන එක ලංකාවත් එක්ක වැඩ කරන්න හදන එක තමයි චැලෙන්ජ් එක. එතකොට අපි හරි දේ කරන්න යනවා. ඒ හරි දේ කරන්න යනකොට ඒ අපිට චැලෙන්ජස් වලට මුහුණ දෙන්න වෙනවා. ඒක මම හිතන්නේ කන්ටිනියස් චැලෙන්ජ් එකක්. දැන් මම හිතන්නේ ජීවිතේ නිරන්තරයෙන්ම පවතින අභියෝගයක්. දැන් අර දැන් වයසත් එක්ක ඉස්සරහට මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ මගේ කාර්යභාරයට වඩා ලංකාව වෙනුවෙන් මගේ තියෙන කාර්යභාරය වැඩි කියලා මට හිතෙනවා. එම නිසා මේ අපි ලංකාවට තිබෙන ආදරයත් එක්ක ඒක තවදුරටත් කන්ටිනියු කරගෙන යනවා. ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට මගේ තනියේ තවත් චැලෙන්ජස් වලට අපිට මුහුණ දෙන්න වෙයි. දැන් මේ දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ගමන් ආයතනයේ ඔස්ට්‍රේලියාව පාත්තාගෙන යන ගමන් තමයි ඇමරිකාව, එංගලන්තය, ජපානය, සිංගප්පූරුව වැනි රටවල් වලට මේවා අති දියුණු රටවල් සහ ඒ රටවල් වල නීතිමය ශක්තිය, හැකියාව, දැනුම ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන්නේ. ඒ රටවල් වල සාර්ථකව මේ දේ කරනකොට ඒ සම්බන්ධයෙන් ඇතිවෙච්ච අභියෝගයන් මොනවද? විශේෂයෙන් මේ රටවල් වල පුරවැසියන්ට සහ ඒ රටවල් වල සමාගම් වලට ඔස්ට්‍රේලියාව ඇතුලේ නීති උපදෙස් ලබා දීම තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් නමුත් මං ශ්‍රී ලාංකිකයෙක් වීම ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔස්ට්‍රේලියාවේ ලෝය කෙනෙක් විදියට මං කරන කාර්යභාරය මගේ ක්ලයන්ට්ස්ලා ඒගොල්ලෝ ඇමරිකන්ද, බ්‍රිටිෂ්ද, අයිරිෂ්ද, ඉටාලියන්ද, චයිනීස්ද, ඉන්දියන්ද, මැලේසියන්ද, සිංගප්පූරියන්ද, මොරිෂස් වලින්ද, බංග්ලාදේශ් වලින්ද, ශ්‍රී ලංකාවෙන්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ අය බොහොම කැමැත්තෙන් අපිත් එක්ක ඒ වැඩ කරන් කියලා තියෙනවා. එහෙනම් මගේ ටීම් එක තමයි අපි ප්‍රතිඵල ලබා දෙනවා. වී ඩෙලිවර් රිසල්ට්ස් කියන එක තමයි මගේ ක්ලයන්ට්ස්ලාට ඒ අය බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔබ විසින් ලබලා දෙනවා කියන එක තමයි ඔබ කියන්නේ. ඒ කියන්නේ මම කියන්නේ ඔබට 24/7 පැය 24ම දවස් 7ම කතා කරන්න ඕනේ නම් මාව තෝරගන්න එපා. නමුත් ඔබලට ප්‍රතිඵලය ඕන නම් ඔයගොල්ලන් මාව තෝරගන්න. මම රිසල්ට් ඩෙලිවර් කරනවා. ඒ රිසල්ට් එක තමයි ඉම්පෝර්ටන්ට්. මම හිතන්නේ අපි අද ජීවිත වල ගත්තාම කිසියම් කෙනෙකුගේ සාර්ථකත්වය ඉතාම අවශ්‍ය දේ තමයි මේ ප්‍රතිඵල ඩෙලිවර් කරන්න, ප්‍රතිඵල දෙන්න පුළුවන් වීම. එතන තමයි ජයග්‍රහණය. ඒක තමයි ඉලක්කය විය යුත්තේ සියලු දෙනාගෙම. සුසන්ත මේ කතා කරන්නේ ගෝලීය අත්දැකීම් එක්ක රටවල් රාශියක ඒ පවත්වාගෙන යන සමාගම් වලට නීති උපදේශන දෙනවා කියන එක මම දන්න ලෝකය තුළ මම ඒ කරපු සංචාරයන් තුළ මම දන්නවා කොතරම් අමාරුද කියන එක. ඉතින් එවැනි ආයතනයක් අති සාර්ථකව පවත්වාගෙන යෑමම ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි සියලු දෙනාම ආඩම්බර වී යුතු කාරණයක්.
මුඛයන්නේ රිසල්ට්ස් තමයි වැදගත්. කරන්නේ මොකක්ද කියන එක ගැන කතා කිරුවට වැඩක් නැහැ. අවසාන වශයෙන් තමන් සාර්ථකද නැද්ද කියන එක රඳා පවතින්නේ තමන් ඩිලිවර් කරන එහෙම නැත්නම් තමන් අනිකා වෙනුවෙන් ලබා දෙන රිසල්ට්ස් තුල. ඉතින් මෙවැනි විශේෂ සංකල්ප ගැන තව තව අවධානය යොමු කරන්න තව තව ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න දැනුවත් වෙන්න රැඳෙන්න ඊළඟ සෙග්මන්ට් එක මේ විරාමයෙන් පසු. සුසන්ත අපි මෙතෙක් කතා කරපු සෙග්මන්ට්ස් කීපය තුලත් ඔබගේ දායකත්වය රට වෙනුවෙන් සාකච්ඡා වුණා. නමුත් මේ සෙග්මන්ට් එක ඇතුලේ ඔබ පුජ්‍යලෙක් හැටියට එහෙම නැත්නම් ආයතනයක් හැටියට පවුලක් හැටියට ඔබ ශ්‍රී ලාංකිකෙක් තමයි විවාහ කරගෙන ඉන්නේ. ඇයත් සමහරක් වෙලාවට දායකත්වයක් මගේ රට වෙනුවෙන් ඔබේ රට වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ලබලා දෙනවා ඇති. ඒ දායකත්වය ගැන කතා කරමු සුසන්ත. දායකත්වය පටන් ගත්තේ ශ්‍රී ලංකාවට සුනාමියකින් පස්සේ. මේ සුනාමියකේ වෙච්ච ඛේදවාචකය දැක්කහම ඒ මොහොතේම ලංකාවකට ලොකු කැක්කුමක් ඇවිල්ලා මගේ බිරිඳ වෛද්‍යවරියක් විදිහට පවදාම ලංකාවට එවන්න තවත් වෛද්‍ය කණ්ඩායමක් එක්ක ඔස්ට්‍රේලියන් ඩොක්ටර්ස් ටීම් එකක් එක්ක එවන්න කටයුතු කරා. ඒ කවුද ඒ තීරණය ගත්තේ? වයිෆ් තීරණය කළා තවත් කණ්ඩායමක් එක්ක ආවද? එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවේ රජය විසින් තීරණය කළොද? එහෙම නැත්නම් හොස්පිටල් එකක්ද මේක තීරණය කළේ? නෑ, තීරණය කළේ මේ ඩොක්ටර්ස්ලා ඉන්ඩිවිජුවලි, මගේ වයිෆ් සහ තව ශ්‍රී ලංකන් ඔස්ට්‍රේලියන් සහ ඔස්ට්‍රේලියන් ඩොක්ටර්ස්ලා. ඒ කියන්නේ ඉස්සරහට ඇවිල්ලා. ඒ කියන්නේ බිරිඳ තමයි මේ සම්බන්ධයෙන් නායකත්වය ගන්න නැත්තේ. එයත් එක්ක ආරම්භක සමාජිකාවක් ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා මෙඩිකල් ටීම් ඔස්ලමැට් කියලා. ඒගොල්ලන් මේ එදා ඉඳලා අද වෙනකොට මම හිතන්නේ over $25 million worth of aids medical aids ලංකාවට සපයලා තිබෙනවා. ලංකාවේ හැමතැනම අම්බන්තොට බැටික්ලෝ ජෆ්නා මේ හැමතැනම ඒගොල්ලෝ කැම්ප්ස් කරලා තිනවා. ඉතින් ඒකට ඒ මම ඩොක්ටර් කෙනෙක් නොවුනත් ඇස් ලෝයර් ඇස් මෙම්බර් ඉන් ද කොමියුනිටි ඒ ටීම් එක ෆෝම් කරනකොට ඒ ටීම් එක හදනකොට ආරම්භයේදී කොන්ට්‍රිබියුෂන් එකක් දුන්නා. ඒක මම හිතන්නේ මම බොහොම සන්තෝෂ වෙන දෙයක්. මාස කීයක් ඒ දේ කෙරුවද? රටේ මොන මොන පැතිවලද ඒ කාර්ය සිද්ධ වුණේ? ඉනිෂියලි ඒක වෙච්ච වෙලාවෙම මාස 3ක් විතර මගේ වයිෆ් තමන්ගේ ජොබ් එකෙන් නිවාඩු අරගෙන පරි රහිතව ඇවිල්ලා ලොකු කැපවීමක්. ලොකු කැපවීමක් කළා කියලා මට හිතෙනවා. ඉතින් දැන් මගේ පුතා ඔස්ට්‍රේලියාවේ ග්‍රැමර් ස්කූල් එකට යන්නේ. දැන් අපි දකිනවා මේ දරුවන්ට පේනවා ඔස්ට්‍රේලියන්ස්ලා මේ චැරිටි වලට බොහොම කැමති. ඒගොල්ලෝ මොන හරි චැරිටි එකකට ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ආෆ්‍රිකාවට ඉන්දියාවට හරි කොහෙ හරි හෝම්ලස් මිනිස්සුන්ට ඔස්ට්‍රේලියාව ඇතුලේ උදව් කරනවා. දැන් ඒ චැරිටි ගැන උගන්නන සෙෂන් එකට ගියහම මම පුතාට ගිය සුමානිත් කිව්වා මේ අපි අම්මයි තාත්තයි අපි චැරිටි කරන්නේ ලංකාවට. ඔව්. හැබැයි මම චැරිටි කියන්නේ මේ නිකන් මිනිස්සුන්ට දෙන එක මම බිලීව් කරන්නේ නැහැ. මං හිතන්නේ අපි මිනිස්සුන්ට දෙන්න ඕනේ නිකන් දේවල් නෙමෙයි. අධ්‍යාපනයයි සෞඛ්‍යයයි නිකන් දුන්නට කමක් නැහැ. මොකද ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඔව්. ඒක ආයෝජනයක් අනාගත වෙනවා. ඒක ආයෝජනයක්. ඒකේ ප්‍රතිඵල නැවත ලැබෙනවා. නැවත ලැබෙනවා. ඒක මිලෙන් මිල කරන්න බැරි දෙයක්. අනිවාර්යයි. නමුත් අනිත් දේවල් අපි මිනිස්සුන්ට අවකාශයක් ඇති කරන්න ඕනේ තමන්ට හෙල්ප් කරන්න. We need to help. They need to help themselves. Right. ඔබට උදව් කිරීමට අපි ඔබට උදව් කරනවා. මේ පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ, අවස්ථාව නිර්මාණය කරන්න ඕනේ. ඒ අයටම ඒ අය ඒ ඒ කෙරෙහි යොමු වීම තුලින් ඒ අය ස්වෙත්සාහයෙන් ගොඩනගෙන. ඒ කියන්නේ ලංකාවේ බැලුවාම මේ ලංකාවේ මිසින් දෙයක් තමයි ව්‍යවසායකයෝ නැති වීම, entrepreneurs නැති වෙනවා. මේ ඉන්නේ businessmenලා. මේ businessmen කියලා කියන්නේ මේ මම හිතන්නේ මේ ආණ්ඩුව ගොඩක් මේ ලංකාවේ අය rich වෙලා තියෙන්නේ. පෝසත් වෙලා තියෙන්නේ මේ මොනවාරි රජයේ ප්‍රොජෙක්ට්ස් හරි එහෙම කරලා ඒවෙන් සල්ලි හම්බ කරලා. නමුත් ව්‍යවසායකයෝ කියලා කියන්නේ ඔන්ටර්ප්‍රනර්ස්ලා කියන්නේ අලුත් දෙයක් හිතලා අලුත් දේවල් කරන අය. එහෙනම් අපි රටක් දියුණු කරන්න නම් අපි ඒක තමයි අරගෙන යන්න ඕනේ. ඒක තරුණයන්ට දෙන්න ඕනේ. ඉතින් එහෙම දීම ඒ ඔපචුනිටි එක අපි ක්‍රියේට් කරන්නට ඕනේ කියලා
නිර්මාණය කරන්න මම හිතනවා ඒක අපේ අපි දිකටම අපි ඔබ ඒ සම්බන්ධයෙන් මොනවද කරන්නේ ලංකාවෙ ඒ සම්බන්ධයෙන් අපි ලංකාවට හැම වෙලාවෙම ලංකාවට එන්න කියලා ලංකාවට අලුත් දේවල් කරන්න අපි විදේශිකයන්ව පොළඹවනවා එඳා මේ මම කරන දෙයක් තමයි මට විදේශිකයන් ඕස්ට්‍රේලියා ජාතිකයන් හෝ චීන ජාතිකයන් හෝ ඇමරිකානුවන් හෝ මට හම්බුනාම මම ඒගොල්ලන්ට ලංකාවට එන්න කියලා ඉන්වයිට් කරනවා ආරාධනා කරනවා නමුත් අවසනාවකට මේ මම බොහොම කම්පාවටපත් වුණා අප්‍රේල් 21 වෙනිදා පාස්ගු බෝම්බ ප්‍රහාරයේ මේ සිද්ධියෙන් අපි බොහොම කම්පාවටපත් වුණා නමුත් මම හිතන්නේ ඔබතුමාලා වගේ අයගේ නායකත්වයෙන් අද මේ ටුවරිස් බෝඩ් එක විශේෂ කාර්යභාරයක් ලංකාවේ කරනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒ ලංකාවේ කිසියම් දේශපාලන ස්ථාවර භාවයක් ඇති වෙලා මේ වගේ දේවල් ඉදිරියේදී වෙන එක වැලක් වෙයි කියලා එහෙම වුණොත් අපි ඒ ලංකාවට අලුත් දේවල් ගේන එක අපි දිගටම කරගෙන යනවා එකෙන් අපි ඔපචුනිටි එකක් අපි කිසියම් කාර්යභාරයක් අපේ රටේ ඉන්න ජනතාවට අපි ක්‍රියේට් කරලා දෙනවා ඒක තමයි අවශ්‍ය වෙන්නේ අපි ප්‍රතිඵල මිනිස්සුන්ට දෙන්න ඕනනේ අපි එයාට ජීවත් වෙන්න හොඳ පරිසරයකට යන්න උදව් කරනවා වගේම මේ පිටරටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ආපහු ගෙනල්ලා මේ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ලංකාවේ දියුණුව සඳහා පාවිච්චි කිරීම මම හිතන්නේ ඉතාම අවශ්‍යයි අත්‍යවශ්‍යයි ඔව් දැන් මේ තිබෙන රටේ තිබෙන තත්ත්වය එක අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි ලංකාව අතෑරලා ගියපු මේ උගත් පරපුර ශ්‍රී ලාංකිකයන් නැවත වතාවක් ලංකාවට ගේන එක ඔබ ඒ සම්බන්ධයෙන් ලොකු දායකත්වයක් සපයනවා කියලා අපි දන්නවා මේ අද තියෙන තත්ත්වය ගැන මොනවාද ඒ අය හිතන්නේ ඒ අයට අවශ්‍යතාවයක් තියෙනවද ඇත්තටම ලංකාවට ඇවිල්ලා ලංකාව වෙනුවෙන් ඒ දායකත්වය ලබලා දෙන්න ඔබ ඒ අය ආශ්‍රය කරන නිසා ඔබ මොනවාද ඒ ගැන හිතන්නේ මම හිතන්නේ මේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි ප්‍රතිශතයකට ලංකාවට එන්න කැමැත්ත තියෙනවා නමුත් ඒකෙන් අඩු ප්‍රතිශතය can be මම හිතන්නේ ලක්ෂ 5කට වඩා වැඩි වෙන්න පුළුවන් globally ලෝකෙම ගත්තාම ඔව් ඒ අයට කැමැත්ත විතරක් නෙමෙයි පුළුවන්කමක් තියෙනවා හැකියාවක් තිබෙනවා හැකියාවක් තිබෙනවා ලංකාවට නැවත ඇවිල්ලා පදිංචි වීම නෙමෙයි වීම පමණක් නෙමෙයි ඔව් ලංකාවට අලුත් දෙයක් අරගෙන එන්න ඒක තමයි අවශ්‍ය මේ අපි අර ලංකාවෙන් විදේශවල වැඩ කරන්න ගිය අය ලංකාවට විදේශ විනිමය වෙනවා ඒක කාලෙක අපිට ඩොලර් බිලියන 6ක් 7ක් මේ විදේශික ශ්‍රී ලාංකිකයන්ගේ එන remittances අපිට උදව් වුණා නමුත් මේ පහුගිය දේවල් පහුගිය කාලයේ තිබෙච්ච සමහර දේවල් නිසා ඒකත් අඩු වුණා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේ remittances විතරක් නෙමෙයි මෙයාගේ intellectual property මෙයාගේ තිබෙන connections එයාගේ තියෙන බුද්ධිය එයාගෙන් තියෙන දැනුම එයාගේ තිබෙන අත්දැකීම් ලංකාවට ගෙනේම තමයි වඩා වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන පිටරටින් අයගේ second generation එක මෙයාගේ දරුවෝ එයාය බොහෝ විට ලංකාවෙන් එළිය ඉපදුනත් එයාගේ දෙමාපියෝ ලංකා ශ්‍රී ලාංකික පරිසරයක් ඇතුළත ඒ දරුවන් හදනවා නම් ඒ ලංකාවට ආදරය ඇතුව ඒ දරුවන් හදනවා. ඒ දරුවෝ තමයි දැන් උදාහරණයක් වශයෙන් මෙල්බන් වල වික්ටෝරියන් මේ A level විභාගයෙන් 99.9ක් ගන්න 25කට වඩා awards ගත්ත පහුගිය දවස්වල හැම ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ කේම අපි ඒක කරනවා මෙල්බන් වල ප්‍රැක්ටිස් එකක් විදියට කිය සම්භවයක් තියෙන දරුවන්. දරුවන්. එතකොට මේ දරුවන් තමයි ඕස්ට්‍රේලියාවේ නායකයෝ වෙන්නේ. මේ දරුවන් තමයි බුද්ධමතුන් වෙන්නේ. එතකොට මේ වගේ දරුවන් දහස් ගණනක් ලෝකෙ හැමතැනම ඉන්නවා. එඳා අපි කරන්න ඕනේ ශ්‍රී ලංකාව විදියට මේ පළවෙනි ජෙනරේෂන් එක ශ්‍රී ලාංකිකයන් පමණක් නෙමෙයි දෙවෙනි ජෙනරේෂන් එක ලංකාවට කනෙක් කරන්න සම්බන්ධීකරණය කරන්න. එයාගේ පුරවැසිභාවය මොකද්ද කියලා බලලා ඒකට බාධා දාන එක නෙමෙයි. ඔව්. එයාට අපි ආරාධනා කරලා එය ලංකාවත් එක්ක එන්ගේජ් කරන්න අපි ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒක ලංකාවේ දියුණුවට ඉතාම අවශ්‍යයි. හරි. දැන් ඔබ හිතන විදියද මේ එහෙම නැත්නම් සියලුම ශ්‍රී ලාංකිකයන් හිතන විදියද මේ? බොහොම ශ්‍රී ලාංකිකයන් එහෙම හිතනවා. නමුත් ඒකට ක්‍රමවේදයක් ලංකාවේ නැහැ. එහෙනම් සමහරට ඒක මමත් අත්දැකපු දෙයක් තමයි ලංකාවේ සමහර දේවල් කරන්න යනකොට මොකද අපේ චින්තනය වෙනස් වෙන්න පුළුවන්, අපි දකින විදිය වෙනස් වෙන්න පුළුවන්. අපි ක්‍රිටිකල් වෙන්න පුළුවන් ඉට්ස් පොසිටිව් ක්‍රිටිසිසම් කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම්
අපි සුභවාදීව තමයි එක කරන්නේ අසුභවාදීව නෙමෙයි. අපි කියන්නේ මේ අපිට නෑ මේක අපිට කරන්න බෑ මෙහෙ තියෙනවා ඔස්ට්‍රේලියාවේ තියෙන මොකද මේක ලංකාවේ නෑ කියලා ඒක ක්‍රිටිසයිස් කරනට වඩා අපි ඔස්ට්‍රේලියාවේ තියෙන හොඳ දේ ලංකාවේ කරන්න පුළුවන් කොහොමද? ඇමරිකාවේ තියෙන හොඳ දේ ලංකාවේ කරන්න පුළුවන් කොහොමද? අපි මේ රටවල් එක්ක ඔක්කොම සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි වෙස්ටර්න් රටවල් වලට ඇටැක් කරන්න නැතුව ඒව විවේචනය කරන්න නැතුව අපි ඒගොල්ලෝ එකතු කරගන්න. ඒගොල්ලන්ව දායක කරගන්න. ඔව්. කියන එක තමයි. මම හිතන්නේ ඉතාමත් වැදගත් දෙයක් අපේ රටේ නායකත්වය තුල ඉන්න නොයෙකුත් ශ්‍රේෂ්ඨයන් තුල ඉන්න අය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුම කාරණයක් ගැන තමයි සුසන්ත කතා කරන්නේ. අපේ ලංකාවෙන් දැනට අවුරුදු ගානකට කලින් නොයෙකුත් හේතු මත ලංකාව අතහැරලා ගිහිල්ලා ඒ රටවල් වල සාර්ථකව තමන්ගේ කාර්යයන්වල නියැලිලා ලොකු දක්ෂතාවයන් ඇති කරගෙන සාර්ථකත්වයට ළඟා වෙලා ලංකාව දිහා බලාගෙන ලංකාවට ආදරේ ලංකාව වෙනුවෙන් ලොකු කැක්කුමක් ඇතුව ජීවත් වෙන විශාල සංඛ්‍යාවක් ලංකාව තුළ තිබෙනවා. ඔබ කිව් ආකාරයට මේ ෆස්ට් ජෙනරේෂන් එක විතරක් නෙමෙයි සෙකන්ඩ් ජෙනරේෂන් එක තුලත් ඒක කවද්දීමේ හැකියාව අපිට තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට තිබෙනවා ඒ රටවල් සිටින සහ ඒ අයට ඒ දේ කළ හැකි. නමුත් නොයෙකුත් දේවල් රට තුළ වෙනස් විය යුතුයි මේ අයට ඒ අවස්ථාව සැපයීම සඳහා. ඉමිග්‍රේෂන් ලෝ එක වෙන්න පුළුවන්, ඩුවෙල් සිටිසන්ෂිප් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් සහ නොයෙකුත් වැඩපිළිවළවල් වෙන්න පුළුවන් ඒ අයව ලංකාවට ගෙන්නන්න ඒ අයට ආරාධනා කළා, වැඩපිළිවළ සකස් කළා. ඒ අයගේ ගෝලීය දැනුම, විශ්ව දැනුම ලංකාවේ අභිවෘද්ධිය සඳහා පාවිච්චි කරන්න. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක් ඔබ ඔබ කතා කරුවේ සුසන්ත. විශේෂයෙන්ම විශ්වාසය ඇති කරන්න ඕනේ. අපි ඒයට ලංකාව ගැන විශ්වාසය ඇති කළොත් අපිට පුළුවන් මේ එක්ස්පැට්‍රියට් ශ්‍රී ලංකන්ස් ලගෙන් අපිට පුළුවන් ශ්‍රී ලංකන් ෆන්ඩ් එකක් හදන්න පුළුවන්. මේ අපි හිතමු ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් එකතු කරලා අපි ඩොලර් 10,000 ගාන එකතු කරලා එක යුනිට් එකක් අපි ෆන්ඩ් එකක් හදුවා අපිට බිලියන්ස් ගානක ෆන්ඩ් එකක් හදන්න පුළුවන්. අපිට මේ ණය ගන්න නැතුව රටවල් වලින් වැඩි පොලියට අපිට ශ්‍රී ලාංකිකයන් මේ රටේ සංවර්ධනයට ඩිවලොප්මන්ට් එකට දායක කරගන්න පුළුවන්. ඔව්, මම හිතන්නේ තව වෙලාව තිබුණා නම් අපිට තව තව මෙවැනි වැදගත් අදහස් ගැන සාකච්ඡා කරන්නට තිබුණා. මම හිතන්නේ ඔබ තව දුරටත් මාධ්‍ය තුලින් මේ දේවල් ප්‍රචාරණය කළ යුතුයි රටේ අභිවෘද්ධිය සඳහා. මගේ ගරුත්වය ඔබට හිමි වෙනවා මෙවැනි අදහස් අපේ ජනතාව එක්ක මේ වැඩසටහන තුලින් බෙදා ගැනීම සම්බන්ධයෙන්. ඔබට ෆේලියර්ස් තියෙන්න ඇති. අපි ඒ ෆේලියර්ස් තිබුණා නම් මොනවද ඒ කියන එක සම්බන්ධයෙන් කතා කරමු මේ බ්‍රේක් එකෙන් පස්සේ. සුසන්ත, ඔබගේ කතාවට ඇහුම්කන් දුන්න අයට, ඔබගේ අදහස් වලට ඇහුම්කන් දුන්න අයට හිතෙන්න පුළුවන් ඔබේ ජීවිතය තුළ ෆේලියර්ස් තිබෙන්න නැතුව ඇති කියලා. මොකද ඒකට හේතුව තමයි මේ කතා කරපු සියලුම දේවල් තුළ ඔබ ජයග්‍රහකෙක් හැටියට තමයි ජනතාව ඉදිරියට ගියේ. නමුත් මට හිතෙනවා විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔස්ට්‍රේලියාව වැනි රටකට ගියාම අභියෝගයන් තුළ ෆේලියර්ස් තියෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් ලංකාවේ ඉන්නකොට සමහරක් වෙලාවට නොයෙකුත් ෆේලියර්ස් වලට, එහෙම නැත්නම් පරාජය වෙච්ච අවස්ථාවන් වලට මුහුණ දෙන්නට ඇති. අපි කතා කරමු ඒ පරාජය වෙච්ච අවස්ථාවන් ගැන. එහෙම තිබුණා නම් කොහොමද ඒ පරාජයෙන් ගොඩ ආවේ කියලා? මම හිතන්නේ ෆේලියර්ස් දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි මේ මගේ රැකියාව වෘත්තියට තිබෙන ටයිම් එක වෙලාව නිසායි. ඊට පස්සේ මේ ලංකාවට තිබෙන කැමැත්ත සහ ලංකාව වෙනුවෙන් ස්පෙන්ඩ් කරන ටයිම් එකයි නිසා සමහරට මට මගේ පවුලට දෙන්න තිබිච්ච ඇටෙන්ෂන් එක දීගන්න බැරි වුණා අවශ්‍ය වෙලාවෙදී. නමුත් ඒක එක පැත්තකින් ඔබට හිතෙන දේද, එහෙම නැත්නම් පවුල ඔබට කියන දේද? පවුලත් මට කියන දේ, මටත් ඒක කනගාටුවක් තියෙනවා. නමුත් ඒක හොඳ අරමුණක් සඳහා තමයි ඒ කොම්ප්‍රොමයිස් එක කරලා තියෙන්නේ. නමුත් සමහරවිට කරන්න බැරි වෙච්ච දේවල් ගැන
එහෙම පුද්ගලික වෙලා වැඩක් නැහැ. ඔව්. කනකට වෙනවා. නමුත් කනකට වෙලා වැඩක් නැහැ. අපි ඒක පොසිටිව්ලි අරගෙන මම හිතන්නේ අපි ඉපදුනහම අපේ පුද්ගලික සැපත සන්තෝෂයේ විතරක් නෙමෙයි අපි අනිත් මිනිස්සුන්ගේ සන්තෝෂ කරලා එකෙන් ලැබෙන දේ මෙතනම විශ්ව බලය ඒක කර්මය කියන්නත් පුළුවන් and සමහරව දෙවියෝ කියනවා මං කියන එකට යුනිවර්සල් පවර් අපි හරි වැඩේ කළොත් අපිට ඒකේ හරි ප්‍රතිඵලය ලැබෙනවා එහෙනම් මං ප්‍රැක්ටිස් කරන එකක් තමයි අපි කිසි කෙනෙකුට අපි හාම් කරන්න හොඳ නැහැ කිසි කෙනෙකුට අපි වැරදක් කරන්න හොඳ නැහැ අපි කිසිම මිනිහෙක්ව මේ වැරදි විදියට ක්‍රිටිසයිස් කරන්න හොඳ නැහැ වැරදි පරමාර්ථයකින් අපි පුළුවන් නම් උදව්වක් කරනවා එහෙම නැත්නම් අපි බොහොම සයිලන්ට් වෙලා අපි පැත්තකට වෙලා ඉන්නවා අපි ෆේලියර්ස් ගැන කතා කරන නිසා පවුල වෙනුවෙන් කළ යුතුව තිබුණු දේවල් නිසි ආකාරයෙන් කරුණ නැහැ කියන එක ඔබ කිව්වා ඊට අමතර ඔබේ ජීවිතය තුළ හෝ එහෙම නැත්නම් ඔබ කරන රැකියාව තුළ ඔබ පවත්වාගෙන ආයතනය තුළ එහෙම ෆේලියර්ස් තිබුණා නැද්ද තව ෆේලිය එකක් තමයි ඒක චැලෙන්ජ් එකක් ඉන වේ මොකද මේ ශ්‍රී ලංකාව ගැන තිබෙන කැමැත්ත සහ මේ හිතන ටයිම් එක නිසා මගේ මලට මට මගේ ව්‍යාපාරයට මගේ ලීගල් ප්‍රැක්ටිස් එකට මට දෙන්න තිබිච්ච ඇටෙන්ෂන් ටයිම් එක අඩු වෙලා තියෙනවා. ඒ නිසා මට මීට වඩා ලොකු ලෝ ෆර්ම් එකක් හදන්න තිබුණානේ. ඒ ගැන කනගාටුව ගත කෙරුවේ නැත්නම් ඒකත් සමහරලාට කනගාටුව හිතන දෙයක්. නමුත් ඒකත් මං පොසිටිව් විදියට හිතනවා. මොකද තමන්ගේ රට වෙනුවෙන් තමයි ඒ කැපවීම කෙරුවේ. ඒ නිසා මගේ ලෝ ෆර්ම් එක විතරක් ලොකු කරලා මම සන්තෝෂනවා මට මගෙන් කිසියම් කාර්යභාරයක් මගේ රටවැසියන් වෙනුවෙන් ලැබුණා නම් කරන්න පුළුවන් නම් ඒක හොඳක් කියලා මම හිතනවා. ඉතින් මගේ හිතේ ලංකාව තිබුණ නැත්නම් මරට මගේ ඔස්ට්‍රේලියන් ලෝ ෆර්ම් එකෙන් මෙට වඩා විශාල වෙන්න තිබුණා. ඒකත් එක ෆේලි එකක්. නමුත් ඒක පොසිටිව්ලි අරගෙන ඒක ලංකාවට යමක් කරන්න. නමුත් මගේ ලෝ ෆර්ම් එකත් හොඳට මේන්ටේන් කරන්න එකත් එක්ස්පෑන්ඩ් කරන ව්‍යාපාරයකත් අපි ඉන්නවා. ඒක මීට වඩා ග්ලෝබලයිස් කරන ඕන කියලා අපි හිතනවා. ඔව්. දැන් ලෝ ඒ බිස්නස් එක ඇතුලේ අනිවාර්යයෙන්ම ලොකු තරඟකාරීත්වයකුත් තිබෙනවානේ. ඒ තරඟකාරීත්වය තුළ ඔබ පැරදිච්ච තැන් තිබිලා නැද්ද? මම හිතන්නේ අර විශ්ව බලය නිසා අපි හුඟක් කලට අපි ප්‍රොටෙක්ට් කරනවා. සමහර දේවල් මම හිතන්නේ අපේ හොඳට අනිත් අය තීරණ ගන්නවා. එතකොට අනිත් අය තීරණ ගන්නේ තමන්ගේ හොඳට මගේ අපි දැන් සමහර දේවල් නරකයි කියලා හිතන එහෙම බොහෝ ඉන්සිඩන්ස් බොහොම දේවල් තියෙනවා ජීවිතේ. නමුත් පස්සේ හිතනවා මේක උනේ හොඳට මේ ආවලයි තීරණ ගන්න තියෙන්නේ අපේ හොඳට. ඒක තමයි විශ්ව බලය. ඒ නිසා මම හිතන්නේ අපිට මිනිස්සුන්ට චෝදනා තියෙනවා මිනිස්සුන්ට ඒක තමයි මේ ස්වභාවය. විශේෂයෙන්ම අපි මේ ලංකාවේ මිනිස්සුන්ට උගන්වන්න ඕන දෙයක් තමයි මේ රටේ නායකයෝ උගන්වලා නැති දෙයක් තමයි මිනිස්සුන්ට මෛත්‍රී කරන්න උගන්වන්න ඕනේ. ඒ කියන්නේ මේ රටක් හදන්න බෑ මේ අනිත්‍යයේ දේවල් අගය කරන්න නැතුව. උදාහරණයක් වශයෙන් මම මතකයි අවුරුදු 15කට වගේ කලින් මම ගියා තායිලන්තේ මේ ප්‍රයිම් මිනිස්ටර්ගේ සෙක්‍රටරි මාව මේ බැස්සුවා එයාපෝර්ට් එකට. අර එනකොට මම ඇහුවා මේ බිල්ඩින්ස් සෝ මෙනි බිල්ඩින්ස් මේ බිල්ඩින්ස් වලින් කීයක් ඕගොල්ලෝ රජයට අයිතිද? ඇහුවා මට එකක්වත් පෙන්වන්න බෑ. මේ ඔක්කොම අපේ රටේ කම්පනීස් වලට ව්‍යවසායකයන්ට අයිති. අපේ රටේ ඒගොල්ලෝ ඒ ගැන රාජ්‍ය සේවකයන් විදිහට ඒගොල්ලෝ ඒක ආඩම්බර වෙනවා. අපේ රටේ අපේ ජනතාව මිනිහෙක් මේ ලොකු බිල්ඩින්ස් හදනවා නම් කම්පනීස් ලොකු වෙනවා නම් ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඒ ඊර්ෂ්‍යාව කෝකකම අතරලා අනිත් අයගේ දියුණුව ගැන සන්තෝෂ වෙලා අපි ව්‍යවසායකයෝ හදන අපි ලොකු කම්පනීස් අපි හදන්න ඕනේ. අපේ ලෝකල් අපේ රටේ දේශීය ව්‍යවසායකයන් අපි දියුණු කරන්න ඕනේ. එතකොට රටත් දියුණු වෙනවා. එතකොට තමනුත් වෙනවා. මිනිසුන්ට අවස්ථාවල් වැඩි වෙනවා. ඒක තමයි මගේ සිහිනේ. ඒක දකින්න ලංකාවේ ලැබෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබේ සිහිනය ඉෂ්ට කරගන්නට ඔබට සියලුම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන තුළින්. සුසන්ත ෆේලියර්ස් ගැන කතා කෙරුවා. නමුත් ඒ ෆේලියර්ස් හැටියට පිළිගන්න ඔහු කැමති නෑ. ඒකට හේතුව තමයි ඔහුට ඒ ෆේලියකට මූණ දෙන්නට සිද්ධ වුණේ තමන්ගේ රට වෙනුවෙන් යම්කිසි දේවල් කරන්න
ගත කාලය නිසා. ඉතින් එම නිසා ඒ ෆේලියස් තුලත් ඔහුට තියෙන්නේ සතුටක්. මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට ඒ හැඟීම සියලු දෙනා තුළම ඇති කරගන්නට පුළුවන් නම් විශේෂයෙන් පිටරටවල් වල පදිංචි වෙලා ඉන්න රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මම හිතන්නේ අපිට ඒ අයගෙන් ලංකාව වෙනුවෙන් ලැබිය යුතු දේවල් වඩා හොඳ ආකාරයෙන් ලැබෙන වාතාවරණයක් රටක් පරිසරයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනවා. සුසන්ත කටුගම්පල කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ නීති ආයතනයක් ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන ලංකාව ගැන කැක්කුමක් තියෙන ලංකාව ගැන නිතරම හිතන ලංකාවේ දියුණුව බලාපොරොත්තු වෙන පුජ්‍යලෙක්. ඉතින් එම නිසා මම හිතනවා අද සාකච්ඡාව වෙන සාකච්ඡාවන් වලට වඩා වෙනස්, ඔබට ලැබිච්ච පණිවිඩ වෙනස්. ඉතින් ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට ආඩම්බර විය හැකි මෙවැනි චරිතත් ශ්‍රී ලාංකිකයන් හැටියට ලෝකයේ අනිත් රටවල් වල පිනුම් ගසමින් පවතිනවා, විශිෂ්ටයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එම නිසා ඔහුට ඒ දේ කරන්නට පුළුවන් නම් ශ්‍රී ලාංකිකයන් හැටියට ඇයි ඔබට ඒ මාර්ගයේ යන්න බැරි, ඇයි ඔබට ඒ දේ කරන්න බැරි, ඒ ගැන හිතන්න මොහු ප්‍රකාශ කරන්නට යෙදුණු ඒ සියලුම දේවල් ගැන නැවත නැවත ආවර්ජනය කරන්න, ධාරණය කරගන්න, තමන්ගේ කරගත හැකි දේවල් තිබෙනවා නම් තමන්ගේ කරගන්න, ඔහුගේ මාර්ගයේ යන්න ඔබ තීරණය කෙරුවොත් ඔබටත් හැකියාව ලැබෙයි ලෝකය ජයගන්න පුළුවන් පුජ්‍යලෙක් හැටියට. නීති ශේෂ්ත්‍රය තුළ පමණක් නෙමෙයි අනිත් ශේෂ්ත්‍ර තුළත් ඒ විශිෂ්ටත්වය ළඟා කරගන්නට. ඒ පණිවිඩෙත් එක්ක අද අපි වැඩසටහනින් සමුගන්නවා. සුසන්ත, thank you very much for joining us, and it was a very very inspiring discussion that we had. That's the feeling I have at the end of the discussion, and once again on behalf of ITN I would like to pay my gratitude to you for coming over to be a part of this great show. Thank you very much, KISHU, and it's been a pleasure talking to you and the ITN, and thank you for that opportunity, and we hope that we will all join as a team, because we probably share the same vision and the passion for our country and for our people, and we can probably do something better in our respective ways for our people. Thank you so much, viewers, until we see you next week, goodbye.